පසුගියදා මහව ඉරගෙදරදී කොරෝනා වෛරසයෙන් ප්‍රමාණ ආරක්ෂා කරන්නට කියලා සිරකරුවන් උද්ඝෝෂණය කරපු ඒ වෙලාවේ හිරගෙදර ඉදිරිපිටදී තමන්ගේ දරුවන්ගේ ජීවිතය ඉල්ලා අඳාවැටෙන අම්මලාගේ කඳුළු දැකලා මට මතක් වුණේ මීට අවුරුදු 32කට කලින් මාව දේශපාලනයට ගෙන දකුණේ අම්මලාගේ කඳුළු. ඒ අම්මලා එදා කඳුළු හෙළුවේ අතුරුදහන් කරපු ඝාතනය කරපු දරුවන් වෙනුවෙන්. ඉන්පසුව උතුරේ අම්මලත් අම්මලාගේ කඳුළුත් අපි දැක්කා. මේ රටේ ත්‍රස්තවාදීන් සහ අන්තවාදීන්ගේ පමණක් නොව රාජ්‍ය ත්‍රස්තවාදීන්ගේ ඉලක්ක බවට පත් වූ දරුවන්ගේ ඥාතීන්ගේ කඳුළු අපි දැක්කා. අපි මේ මරන්නේ මේ මැරෙන්නේ අපේ රටේම දරුවන්. එදා දකුණේ මරපු සිංහල තරුණයෝ පසුව උතුරේ මරපු දෙමළ තරුණයෝ ඊයේ මහර ඉරගෙදරදී ඝාතනය වූ තරුණයෝ 2012 අපිට මතකයි වැලිකඩ ඉරගෙදරදී ඝාතනය වූ තරුණයෝ ඒ සියලු දෙනාම අපි අපේම රටේ අපේම දරුවන් කියලා අපි කිසිසේත් අමතක කරන්න බෑ. මේ විදිහට බලනකොට නිදහසෙන් පස්සේ අපිට හිමි වෙලා තියෙන්නේ අම්මලාගේ කඳුළු ගංගාවක් විතරද කියලා මට හිතෙනවා. අපේ අම්මලාගේ කඳුළු ගංගා නවත්වන්නේ කොහොමද කියලා දැන්වත් අපි හෘද සාක්ෂියෙන් අහන්නේ. අපේ දරුවන් අපරාධකරුවන් බවට පත් වෙන්නේ නම් ඒ වගකීම රටක් හැටියට අපි බාර ගන්න ඕනේ. එපමණක් නොව පික්කුවත්කාරයෙක් වෙන්න පුළුවන්, දුරුකාරයෙක් වෙන්න පුළුවන්, අපරාධකාරයෙක් වෙන්න පුළුවන්, ත්‍රස්තවාදයෙක් හෝ අන්තවාදයෙක් වෙන්න පුළුවන්. ඒ හැමෝටම නීතියේ රැකවරණ ලැබෙන්නට ඕනේ. ශිෂ්ට සම්පන්න රටක මූලධර්ම එක රටක් එක නීතියක් කියන එක වචන සෙට්ටයකට පමණක් සීමා නොකර සැබෑවක් කරගන්නේ කොහොමද කියලා රටට ආදරය කරන සැබෑ දේශප්‍රේමීන් හිතන්න ඕන වෙලාව උදා වෙලා තියෙනවා. Breaking.lk